තමයි අයියයි තමයි ගියේ තමයි අපි යනකොට ඒකලම ඉතින් මට සද්ද ඇවුනා ඇම්බියුලන්සස් යනවා ඒව නිකන් හීනෙන් වගේ ඇවුනේ මට යන්න දුන්නේ කට්ටිය මාව මට ඊට පහුවෙන්දට දැවුනා මගේ ඇඟම රිදෙනවා බැ ඒයි කියලා ඇහුවාම ඒගොල්ලෝ කිව්වා මැඩම් දුවන්න ගියා අපි පුටුවට සද කරගෙන හිටියයි කියලා මම ඒක දන්නේ නැහැ සීප බඳ කොමල හිමුව දීපුවා පියා සැප විඳ කලක් සමද වැහන තිනා Sandene sinun magi ni kandelatia Apade kumadelin kerepide papia Mang yanakota ohwa තියටර එකට ගන්න ලෑස්ති කරලා තිබ්බා මේ මාස්ක් එක දාලා මම දැක්ක වඩ පුරාම අර ගිනි කඳු වගේ මස් එළියට ඇවිල්ලා තිබුණා හදිසි අනතුරු ඒ රෝහල් නේ අය බාර්ව සිටිය හෙක්ට විරසිංහ මහතා එවිදිලා මට කිව්වා අපි පුළුවන් හැමදේම කරනවා කියලා ඒ අය මගේ හිත සැනසුවා ඉතින් ඒකලම ඔහු ඇතුළට ගත්තා මයිතන්නේ පැය මට වෙලාව යනවා දැන්නේ මං එතන ඉඳගෙන මම හිටියේ හැබැයි මම එකක් කරා මං ඉවිලෙම කැලණියට කතා කරලා බෝධි පූජාවක් කරන්න කිව්වා ඒ පැය 48ක් යනකම් ඒත් උන්ට කිසිම දෙයක් කියන්න බෑ කියලා දොස්තර මහතා කිව්වා මට මාව මගේ ඇරියා අන්තිමට පැය 48 ගියායින් පස්සේ තමයි දොස්තර මහතා කිව්වේ දැන් නම් ඔන්න මේ පොඩ්ඩක් හොඳ අතට ඇවිගෙන ඉන්නවා කියලා. මාරක බෝම්බ ප්‍රහාරයෙන් මැරී ඉපදුණු ඔහු යලිත් යුද්ධයේ මෙහෙවමින් සිටිනු ඇය දුටුවා. රෑ මැද්දි 12 එක දෙක වෙනකොටත් ඔවුන් අමාරු වැටුනාම කතා කරනවා. එතකොට එතන ඉඳන් කියපු දේවල් ඒ හින්දා බේරු නැහැටි අර හමුදාව මෙතෙන්ට ගේන්න මේ විදිහට කරලා පෙබ්‍රුවාරි 4 වෙනිදා අපේ නිදහස් දිනේ සමරන්න ඔහු නිදි නොමර දවසම හිටියා එදා තමයි ත්‍රස්තවාදීන් විසින් අපේ ආරක්ෂක වළලු කඩාගෙන රට ඇතුළට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ එදා එළි වෙනකන් ඔහු එතන ඉඳන් මේ කරන දේවල් කිව්වා. නැ එක නිින්දක් නැතුව තමයි පෙබ්‍රවාරි 4 වෙනිදා ඔහු නිදහස් උත්සවයට ගියේ. එතන පැය ගණක් හිටගෙන හිටියා. ඊට පස්සේ කාර් එකට ඇවිදලා ඉඳගත්තෙන් පස්සේ මට කිව්වා කකුල් දෙකට තියෙන සනීපේ මං හිතුවා ඔළුව කැක්කුමයි කකුල් දෙකයි මෙවා වෙනකොට මට කෙලින් හිටගෙන ඉන්න බැරි වෙයි කියලා කිව්වා මං හොඳටම දන්නවා එළි වෙනකන් ඔහුත් නිදි මෙරුව මාත් නිදි මෙරුව මොකද ඔහු ඇහැරලා ඉන්නකොට මං මටත් නිින්දක් නැහැනේ ඉතින් ඒක දන්නේ ඔහුයි මමයි විතරයි යුද්ධය නිමා කළාසේම යුද්ධෙන් පීඩාවටපත් සියලුම දෙනාට ඇප උපකාර කිරීමටද ජෙනරල් සරත් ෆොන්සේකාට අවශ්‍ය වුණා. මං තව කාරණාවක් දන්නවා මේ මං ගන්න සැකයක් තියෙනවා නම් මං අද අස්වෙන්නම් කියලා ඔයිට කලිනුත් කියලා තිබුණා. ඒ අය සලකපු විදිහට මෙයාට පොඩි සැකයක් ආවා මෙයාව සැක කරනවා කියලා. ඒ දෙත් කියලා තිබුණා. ඉතින් ගොඩක් දුක් වුණා මට මගේ හමුදාවට සේවය කරන්න බැරි වුණා. හැමතිස්සෙම කියපු දෙයක් තමයි යුද්ධ කරා විතරයි සුබ සාධනය කරන්න බැරි වුණා කියලා. ඉතින් ඔහුට ඕන වුණා යුද්ධ ඉවර කරා වගේම ඔහුගේ රණවිරුවන් ගැන රණවිරුවන්ගේ සුබ සාධනය ගැන. ඒ වගේම අවතැන් වෙච්ච පිරිස්වලට හොඳ විදිහට ගෙවල් හදා දෙන්න සාමාන්‍යයෙන් බෝම්බ අඩියෙන් අඩියට වල්ලලා තියෙන්නේ. ඔහු සෑහීමකට පත්ුන්නේ නැහැ මේ බෝම්බ අයින් කරපු විදිහට හදිසි කරලා අයින් කළා මේ අවතැන් වෙච්ච අය පදිංචි කෙරෙව්වා. ඔහුගේ හිතේ තිබුණා ඒ සුබ සාධනයක් කරලම දෙසැම්බර් වෙනකොට කාලේ හරි යුද හමුදාපතිතුමා හැටියට මස් වෙලා යන්න. ඒක මන් දන්නව විල්ලා සිටියා ඒ වුණාට ඉඩක් ලැබුණේ නැහැ. Kim na gunugin na
දැනටත් පෙනහල්ලේ මං අර හැම තිස්සෙම කියන්නේ පෙනහල්ලේ තියෙනවා යකඩ කෑලි. ඒක හදවතට අඟලක් තියෙන්නේ. අඟල මෙහායින් තියෙන්නේ. දොස්තර මහතුන් කිව්ව එක ගන්න බෑ. ඒක ගන්න ගියොත් හදවතට තුවාල වෙන හින්දා ඒක එහෙම්මම තියලා තියමු කියලා. ඒ පළවෙනි වතාව. දෙවෙනි වතාවේදී ඔහුගේ පිටුපසට කොඳු ඇට පේලිය අගට වගේ තමයි ඒ තියකඩ කෑල්ලක් ඒකත් අරන් දෙමිනේ ඒක නතර වෙලා තියෙන්නේ වකුගඩු ගාව හැම මේක නිකන් එක්තරා විදිහක හාස්කම් සිද්ධින් හැටියට මම දකින්නේ හරියටම ගිහිල්ලා අඟලක් දෙකක් ගාවින් නතර වෙලා තියෙනවා තුන්වෙනි එක තමයි ඔය මාරාන්තික තුවාල ලැබුවේ බෝම්බ ප්‍රහාරයකට එතනදී ඔහුගේ බඩවැල සේරම තුවාල වුණා බෙදුම්වාදී යුද්ධයෙන් ලැබූ තුවාල වලින් ඔහු රෝගියෙක් වුණා දේශපාලන යුද්ධයෙන් පසු ඔහු සිරගත කෙරුණා දැන් මේ යුද්ධයේ වීරයා ප්‍රතිකාර නොලබන සිරකාර රෝගියෙක් සාමාන්‍යයෙන් මට හොඳට හුරුයි එයාගේ මේ වෙනස් වීම මම ඒත් ඇහුවා ඇයි මොකද සෙම තියෙන්නේ කියලා කටහඬ ගිහිල්ලා තිබුණා කතා කරනකොට එක වචනේ පැහැදිලි වෙන්නේ අනිත් ඒවා පැහැදිලි වීමක් නැහැ දුවලා එක්ක කතා කරනකොටත් දුවලා කිව්වා තාත්තේ වාගේ වචන පැහැදිලි නැහැ පපු බරයි වගේ කියලා කිව්වා. ඒ කියන්නේ පෙනහළු වලින් මල්ලලා කිව්වා මේවා බරයි වගේ. කියලා ඉතින් ඒ හින්දා තමයි දොස්තර කෙනෙකුට පෙන්නන්න කිව්වේ. ඒ වුණත් නාවික හමුදාවේ දොස්තර මහත්තයා කිව්වා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ක්ලියර් මේ තියෙනවා කියලා. ඒ වුණාට මන් දන්නවා ਉਹ කොච්චර පරිස්සම් වුණාද කියලා. ගෙදර ඉන්නකොට ඒ කියන්නේ ඌට දිනපතාම ඇවිදින්න කියලා තියෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ ව්‍යායාම දීලා තිනවා ඒ වගේම පීනන්න කියලා තිනවා පෙනහළු වැඩ කිරීම සඳහා ඒ වගේ සැහැල්ලු ව්‍යායාම ටිකක් දීලා තිනවා තාමත් ඔහුගේ පෙනහළු තුල යකඩ කෑලි තිනවා ඒ යකඩ කෑලි තියෙන නිසා තුවාල වෙලා තියෙන නිසා දොස්තර මහතා නිතරම අවවාද කරලා තිබ්බා එම්බිරිස්සාව කැස්ස ඒ වගේම සෙම තියෙන පෙනහළු වල සෙම පිරෙන විදිහට කිසිම දෙයක් නොවිය යුතුයි කියලා. ඉතින් මේ ව්‍යායාම නැති එක පාඩුවක් කියන එකත් මට හිතෙනවා. මොකද එසේට වඩා එතන තියෙන පිරිසිදු වාතය අඩුකම. එතන ගියාම මට වුණත් අසීරුයි. ජනෙල් ඔක්කොම ලෑලි ගහලා තියෙන්නේ. දොස්තර මහත්තයා එතකොට කිව්වා කාමරේ ජනෙලේ දැලක් ගැහුවා කියලා. ඉතින් ඒක කාමරේ ජනෙලේ පමණයි. ඒ වුණාට මුළු ගෙදරම අනිත් ඒවා ලෑලි ගහලා තියෙන්නේ. කාමරේ ජනෙල ඇරියාම තාප්පයක් තමයි පේන්නේ. වැදූ මවටත් උපන් බිමටත් ඇති නොගෙවිය හැකි ණය. ඔහු තෙවරක්ම ලේහලා මව් බිම වෙනුවෙන් ගෙවා දැමුවත් ඔහු වෙනුවෙන් ජාතියේ යුතුකම් ඉටුවේ යුතු නොවේද? ඔහු කරපු සේවය ගැන යම්සි අගැයීමක් කරන්න වෙලාව තමයි මේ මහ ජනතාවගෙන් අගැයීමක් කරන්න වෙලාව තමයි මේ ඇවිදිලා තියෙන්නේ. ඉතින් ඒක මම ආයාචනා කරලා ඉල්ලනවා දැන් ඔහු සිර කුටියක තියෙන්නේ මහ ජනතාවට පුළුවන් ඕව එළියට ගන්න. ඔවුන් එකතු වෙලා මේ අටවෙනිදාට ඔවුන්ගේ වගකීම ඉටු කරොත් ඔහුට එළියට එන්න පුළුවන්. මොකද රජයට විරුද්ධ වෙන්න බෑ. මහ ජනතාව ජනතා අධිකරණයට වඩා ලොකු තීන්දුවක් ගත්තොත් මොන තීන්දුව දුන්නත් ඒ අයගේ තීන්දුව ඊට වඩා ඉහළින් යන හින්දා මම මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබලාට කරපු සේවයට ඒ කෙලෙහුනේ හැටියට මගේ ස්වාමියාව මේ සිරු කුටියෙන් එළියට ගන්න අටවෙනිදාට දෙන තීන්දුව හරියටම දෙන්න දීලා ඔහුගේ නිදහස ඔබලාට නිදහස දුන්න ඔහුගේ නිදහස දැන් නැති වෙලා තියෙන්නේ ඒ නිදහස ආපහු ලබා දෙන්න කියලා ඒ වගේම දැන් මේ එන අවුරුදු උත්සවය මුළු රටම සැමරුවත් මට සමරන්න බෑ. ඒ කියන්නේ ඔහු තමයි ඒ අවුරුදු උත්සවය සමරන්න පා මාර්ගය හදලා දුන්නේ. ඒ වුණාට මට ඒක